හොඳයි බ්‍රහස්පති යොමුලේ අවසන් විශේෂාංගය සමගින් තමයි ඔබ මේ විදිහට එකතු වෙන්නේ මානසික ආතතිය නැත්නම් අපි කතා කරනවා විෂාදය ડિප්‍රෙෂන් ගැන අපි කතා කරනවා සමහර වෙලාවට ඔබ මම වෙන්න පුළුවන් අපි හැමෝටම හිතා ගන්න බැරි තැනකදී අපි මානසික ආතතියට පත් වෙනවා ඒක කොයි අවස්ථාවද කියලා සමහර වෙලාවට අපිට කියන්න බෑ මානසික ආතතිය නිහම ගියාම අපි කතා කරනවා විෂාදය පිළිබඳ ඒක බාල මහලු තරුණ වයස් පෙදිකින් තොරව සමහර අවස්ථාවන්වල අපි දකිනවා එවැනි රෝගීන් අපිට හමු වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අපි අද දවසේදී මේ මානසික ආතතිය ડિප්‍රෙෂන් විෂාදය වැනි ඇයි අපිට ඇති වෙන්නේ? ඒවලට තියෙන නිසි ප්‍රතිකර්මයන් මොනවද? මේව ඇති වෙන්න බලපාන හේතු කාරණා මොනවද කියලා ඔබව දැනුවත් කරනවා. විශේෂයෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව කොහොමද මේවලට නිසි ප්‍රතිකර්මයන් ඔබ කරගත්තේ හැකි වෙන්නේ කියන වග තමයි අපි ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ අද සුවර්ණ විශේෂාංගයෙන්. සුපුරුදු පරිදිම බ්‍රහස්පතින්ද සුවාරණ තුලින් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද දවසේදී තපත් සමග එකතුන හෝමියෝපති වෛද්‍ය අනුශාහේම කුමාර වෛද්‍යතුමිය. අයිබෝන් වෛද්‍යතුමිය සුබ දැසනක්. අයිබෝන්. වෛද්‍යතුමියත් එක්ක අපි කතා කරන්නේ අද මානසික ආතතිය විෂාදය පිළිබඳව. වෛද්‍යතුමනි අපි මුලින්ම ප්‍රවිෂ්ටයක් ලබා ගමු මානසික ආතතිය නැත්තම් විෂාදය ડિප්‍රෙෂන් අපිට ඇති වෙන්න හේතු කාරණා බවට පත් වෙන්නේ මොනවද? නැත්තම් කෙනෙක්ට මානසික ආතතිය තියෙනවද? මට ડિප්‍රෙෂන් මට විෂාදය තියෙනවද කියලා අපි හඳුනා ගන්නට නම් මොන වගේ රෝග ලක්ෂණයන්ද කෙනකින් අපිට පිළිබිඹු වෙන්නේ කියලා අපි මුලින්ම කතා කරමු. අපි මුලින් බලමු මොකද්ද මේ මානසික ආතතිය කියලා කියන්නේ අපි තියෙන විවිධාකාර ප්‍රශ්න ඒ වගේම ගැටලු අපිට තියෙනවා මේ ගැටලු ඒ වගේම අපේ අවිවේකීකම ඒ වගේම මේ තරඟකාරීත්වය ඒ වගේම අපේ මේ ජීවන රටාවේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයත් එක්කම අපේ හෝමෝනවල වෙනස්කම් ඒ වගේම අපේ ජානමය තත්ත්ව මෙවැනි තත්ත්ව නිසා අපේ සිතුවිලි අපි සිතන්න ගන්නවා ඒ සිතන්න ගැනීමත් එක්ක ඒ සිතුවිලි වල ඇතිවන වෙනසක් තමයි අපි මේ මානසික ආතතිය කියලා කියන්නේ මෙතනදී අපේ මේකට අපේ මොලේ ස්නායු වල බලපෑමක් ඇති කරනවා මොලේ සයිල් ඒ කියන්නේ ස්නායු වල යම් කිසි ඒ කියන්නේ මේ සිතුවිලි වලට මොලේ ස්නායු වලින් මේ යම් කිසි ඒ කියන්නේ මේ තිරේ දිස්වන්නේ තෙවෙනි ආකාරයද වෛද්‍යමනි ඔව් ඒ කියන්නේ ස්නායු සම්ප්‍රේෂණය වීමක් මෙතන ඇති කරනවා මේ ස්නායු සම්ප්‍රේෂණය වීමේදී මෙතන අර අපේ ඒ ඇති කරන සිතුවිලි වල ක්‍රියාදාමය නිසා ඇතිවන ඒ කියන්නේ මේ රසායනික ක්‍රියාවලිය වෙනස්කම් ඇති වෙනවා ඒ වෙනස්කම අපේ මේ ස්නායු සම්ප්‍රේෂණයේ සමබරතාවයේ බිඳී යනවා අසමතුලතාවයේ ඇතිවීම මේට හේතුවක් වෙනවා මේක තමයි අපි මානසික ආතතිය කියලා දකින්නේ. එතනදී අපිට අපේ යම් කිසි අපේ හැඟීම් ඒ කියන්නේ සිතුවිලි වල ඒ වගේම අපේ හැසිරීම් රටාවේ ඒ වගේම අපේ කායික රෝග පැත්තේ අපි යම් කිසි වෙනසක් අපි දකින්න යනවා. අපේ සිතුවිලි කියලා ගත්තොත් මෙතනදී අපිට ඇති වෙනවා එකක් තමයි අපේ සිතුවිලි වල වෙනස්කම් වලදී අපේ මතකය අඩු වෙගෙන යන ගතිය ඒ වගේම කෙනෙක්ට අධික බිය එන්න පුළුවන් මේ බිය කීප ආකාරකින් අපි දකින්න පුළුවන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් සමාජයේ ඉදිරියට ගිහිල්ලා කතා කිරීමේ හැකියාව නැතිකම ඒ කියන්නේ අපි වෛද්‍යතුමනි දැන් මේ කතා කරන රෝග ලක්ෂණ ඇති වෙන්න තියෙන හේතු සාධක ගැන නේද නැහැ මේ අපි කතා කරන්නේ දැන් මානසික ආතතියක් නිසා ඇතිවන රෝග ලක්ෂණ ගැන. එතකොට මේවැනි රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ට මානසික ආතතිය නැත්නම් ડિප්‍රෙෂන් කියලා අපිට නිර්මාණිකනන්න පුළුවන්. පුළුවන්. කෙනෙකුට තියෙනවා නම් දැන් මං කොප් දැන් මේක බෙදනවා අපේ සිතුවිලි වල වෙනස්කම් මේ වගේම හැස්රීම් රටා වෙනස්කම් මේ වගේ අපේ කායික රෝග වල වෙනස්කම්. මෙතන සිතුවිලි කියලා ගත්තොත් අපිට එන්නේ ඒ කියන්නේ අපි ඉදිරියට ගිහිලා කතා කරන්න බයයි. ඒ කියන්නේ මනුෂ්‍ය සමාජයක් ඉදිරියට යන්න බයයි මෙයාට හිතෙනවා අනික් අය මාව විවේචනය කරයි නැත්නම් අනික් අය මට මොනවා හරි කියයි ඒ වගේ මේ බීතිකාව කියන එක එනවා ඒ වගේම මෙතනදී සමහරක් අය බයයි නයින්ට බයයි කැරපොත්තන්ට බයයි ඒ වගේම සත්තුන්ට බය ගැතියනවා සමහරක් මං අය දන්නවා පාර පනින්න බයයි ඒ වගේ සිත් ඒ වගේ බය ගැතිය තියෙනවා ඒ වගේම සමහරක් අයට අපි මේ සමහරක් අයට තියෙනවා
දැන් සිතුවිල්ලක් අපිට එහෙන කවුරු හරි අපිට කතා කරනවද කියලා මේ කතා කරනවද ඒ වගේ මේ ඒ වගේම මෙයා මේ ඒ කියන්නේ මෙයාට කතා කරන්න ඕන වගේ හැඟෙන ඒ වගේම සැකය කියන එක සිතුවිල්ලකින් ඇති වෙනවා මේ මේවට අපි කියනවා OCD කියන්නේ obsessive or compulsive disorders කියලා කියනවා ඉතින් මේ ඒ වගේ මේ ඒ කියන්නේ කතා කරනවා වගේ හැනවා ඒ වගේම අධික සැකය ඒ වගේම තව ආකාරයකට ගත්තොත් මේගොල්ලන්ට එන අධික නුරුස්සන ගතිය කේන්තිය සමහරක්ලට මවට පියාට ගහන්න ඕන ගතිය ඒ කියන්නේ ගහන්න ඕන කියලා මෙයාට හැඟෙනවා මේ වගේ නොයෙකුත් සිතුවිලි ඒක මෙයාට එනවා ඒ කියන්නේ ආත්ම විශ්වාසයේ බිඳ වැටෙනවා ආත්ම ශක්තිය නැතුව යනවා ඉදිරියට ඒ කියන්නේ තමා ගැන උනන්දුවක් නැතුව යනවා මෙන්න මේ වගේ අපේ සිතුවිලි වල ඇතිවන වෙනස්කම් ඒ වගේම අපි කායික අපි ගත්තොත් එයාගේ හැසිරීම රටාව ගත්තොත් එවැනි ඒට කෑමට අධික ඒ කියන්නේ අධිකව රුචිකත්වයක් ඇති කරන ඒ වගේ පැඳස කෑමේට අර අධික පෙළඹවීමක් ඇති කරන අධික ලෙස කෑම ගැනීම ඒ වගේම එයාට යම් කිසි විදිහක ඇති කරන ඒ කියන්නේ තරහ මේ තරහ යන ගතිය වගේම ඒ වගේම මේ අතපයවල මේ ඒ කියන්නේ වෙවුලන ගතිය ඇති කරනවා මේ ඒ කියන්නේ චාරියාරට අපි චාරියාරටව ගත්තොත් නොරිසුම් ගති ඒ වගේම අධික කේන්තියාමක් මේ තුල ඇති කරනවා මේ ඒ වගේම අර සමහරක් අය ආසයි අර මේ එක එක කෑම ජාති කන ඒ වගේම අධික නිදිමත ගතිය ඇති කරනවා ඒ වගේම අපි ගත්තොත් මේ අයගේ දැන් කායික රෝග පැත්ත ගත්තොත් ඒ අයට ඇති කරනවා මේ මානසික ආතතිය නිසා නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය බඩ පිපුම ඒ වගේම බඩ දැවිල්ල ගතිය ඒ වගේම හිස රදයේ ඔක්කාරය අධික දහඩිය දැමීම තොලකට වේලීම ඒ වගේම අතපය වෙවුලීම ඒ වගේම හිරිවැටෙන ගතිය ඒ වගේම මස් පිඩු වේදනාව මෙවැනි කායික රෝග තත්ත ඇති කරනවා ඉතින් මේ වගේ තත්ත් අපි මානසික ආතතිය තියෙන කෙනෙක්ගේ පටන් ගැනීම වෙන්නත් පුළුවන් හඳුනා ගැනීම වෙන්නත් පුළුවන් හොඳයි මානසික ආතතිය ගැන තමයි කතා කරන්නේ මං හිතන්නේ මේ අපි මේ ස්වභාවිකව අපි මේ ජීවත් වෙන විදිහත් එක්ක බලුවම මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට මේ රෝග ලක්ෂණ ඇති කියලා මම විශ්වාස කරනවා අපි සමාජයේ එකිනෙකා අතර තියෙන මේ සම්බන්ධතාවෙනොත් දිහා බලුවම දැන් සමහර වෙලාවට අපි මේ සැකය අධික තරහ යෑම ඇත්තටම රෝගයක් කියලා දකින්නෙත් නෑනේ නේද නමුත් ඒ වෛද්‍යතුමිය සඳහන් කරන එකත් මානසික ආතතිය යම් යම් රෝග ලක්ෂණයන් කියලා ඉතින් ඒ නිසා ඔබට පුළුවන් නිසි ප්‍රතිකාර නිසි හොමියෝපති වෛද්‍ය ප්‍රතිකර්ම කරගන්න පුළුවන් හොමියෝපති වෛද්‍ය අනුශාහිම කුමාර වෛද්‍යතුමියගෙන් ඉතින් ඔබට පුළුවන් මේ දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යතුමිය පෞද්ගලිකව මුණ ගැහෙන්න මේ දුරකථන අංකයන් ලියාගෙන ඔබට පුළුවන් ඒ වෙනුවෙන් දුරකථන මතම ලබා දෙන්න 0112-6742-6747 0112-6742-6747 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමිය මුණ ගැහෙන්න පෞද්ගලිකව දිනයක් වෙලාවක් මෙන් කර ගන්න. වෛද්‍යතුමිය අපි කතා කරමු මෙවැනි දැන් අර අපි කතා කරපු රෝග ලක්ෂණ තිරණ මේව ඇති වෙන මොනවද හේතු සාධක බවට පත් වෙන්නේ? අපි මේ පිළිබඳව කතා කරමු. ඔව් විශේෂයෙන්ම මට කියන්න ඕනේ කෙනෙක්ගේ ඒ කියන්නේ අපි සමහරක්කට ඇති වෙන මරණීය තත්ත්වයක් මරණයක් ඇති වීමේදී අධික දුකක් කනගාටුවක් වේදනාවක් කම්පනයක් ඒ වගේම ආර්ථික අපි ආර්ථික ඇති වෙන ගැටලු තත්ත්වයක් ඒ වගේම කෙනෙකුගේ අපි කිමු කරන වෘත්තිය මත ඇතිවන එන බලපෑම මේ අය හිතන්න ගන්නවා යම් කිසි මේක බලපෑම පීඩාකාරී තත්ත්වයකට ඒ පරිසරය යොමු කරනකොට එතනදී ඇතිවන පීඩාකාරී තත්ත්වය ඒ වගේම මේ එතනදී අපේ අර යම් කිසි මේ විදිහක ඒ කියන්නේ අපේ අර හෝමෝන් නිපදවීම වැඩි කරනවා රසායනික සංයුතිය වැඩි වෙනකොට ඒ බලපෑම වැඩි කරනවා අපේ මේ ස්නායුවලට මෙතනදී අර ඒ පීඩාකාරී තත්ත්වයත් එක්ක එක එක රෝගයන් වලට පවා ගොදුරු වීම ඇති කරනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ මේ වෘත්තීය මට්ටමින් මම දකින්නේ වගේම පවුලේ ඇතිවන ප්‍රශ්න ඒ කියන්නේ ස්වාමි පුරුෂයා බිරිඳ අතර ඇතිවන ප්‍රශ්න මේව තුලින් ඇතිවන ගැටලුකාරී තත්ත්වය. ඉතින් මේ වෙනි තත්ත්වය ඒ වගේම මම බොහොමයක් දකිනවා මේ සමහරක් ඒ කියන්නේ අපේ මානසික හිංසන ඒ වගේම ලිංගික
අපයෝජන වගේ තත්ත්වල වලට අපි පුංචි කාලේ යොමු වීම නිසා අපිට මෙවැනි තත්ත්ව අපිට ඇති වෙන්න පුළුවන්. ඉතින් මම දකිනවා බොහෝ දුරට පාසල් ගුරුවරයන් අපේ ගුරුවරයා අර හැමෝම ඉදිරියේ බනින්න යන්නේ බනින කොට දරුවන්ට එතනදිත් ඇති වෙන ඒ කුඩා කාලේ ඇති වෙන ඒ තත්ත්වය ලොකු වෙනකොට යා මේ විෂාදයේ වගේ තත්ත්වන් වලට හේතු වෙනවා. ඉතින් ඇති වෙන ඒ කියන්නේ කම්පනකාරී තත්ත්වය ගැටලු තත්ත්වය ඒ කියන්නේ මානසික යම් කිසි කොතන හරි මේ වගේ තත්ත්වයකට බැලුවොත් ඒ කෙනාගේ මුලක් තියෙනවා. මේ හේතුවත් කොයිදි හරි පටන් ගන්නක් කම්පනයක් ඇති වෙන ආකාරය. ඒ වගේම මේ චානමය තත්ත්වත් මේට එක හේතුවක් වෙනවා. දැන් දරුවෝ ගැන කතා කරපු නිසාම වෛද්‍යවරුනි අපි කතා කළා විශේෂයෙන්ම දරුවන්ටත් මානසික ආතතිය ඇතිවීමේ ඉඩකඩ වෙනවා. අපිට මේ ડિප්‍රෙෂන් විෂාදය වැනි තත්ත්වයන් වලට ගොදුරු වෙන්නට තියෙන අවස්ථාවන් වැඩිද? දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා වෛද්‍යවරුනි කතා කරා වගේ පාසලේදී වෙන්න පුළුවන් විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් වෙන්න පුළුවන් මේ මානසික ආතතියක් දරුවන්ට ඇති වෙන්න. ඒ නිසා දරුවන්ටත් මේ වැනි තත්ත්වයක් වැළඳීමේ ප්‍රවණතාව මේ ඉඩ ප්‍රස්තාව වැඩිපුර තියෙනවද දරුවන්ට උනත් මානසික ආතතිය විෂාදය වැනි තත්ත්වයන් රෝග ලක්ෂණ ඇති වෙන්න? අනිවාර්යයෙන්ම තියෙනවා. මන් ළඟට එන අද වැඩිහිටි පාර්ශවයත් එක්ක කතා කරලා බලනකොට ඒ අයගේ මානසික තත්ත්වයට ගොතුරු වීම ඇති වෙලා තියෙන ළමයි කුඩා කාලේදී. ඒ තත්ත්වය ඒ කියන්නේ දැන් වැඩිහිටි පාර්ශවයේ කුඩා කාලේ. නමුත් කුඩා කාලේදී. ඉතින් මම ප්‍රශ්න කරලා අහනවා කොහොමද කියලා. එතනදී ඒ කියන්නේ එකක් තමයි මම අද දකින දෙයක් තමයි අද ඒ කියන්නේ ළමයිගේ ඒ කියන්නේ අපි කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩ ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. තරඟකාරීත්වය තුළ. ඒ වගේම අර අපි දැක්ක ළමයි කරන දේ, ඒ කියන්නේ කරපු දේ ගැන අගය කිරීමක් නැහැ. ඊට ඒක අපි විවේචනය කරන්න යනවා. මේ තුළ ළමයි මානසික යම්කිසි සිතුවිලි බිඳවැටීමක් ඇති කරලා ඒක සිතන්න ගන්නවා. ඒ වගේම මං කලින් කෝවාගේ එතනදී මානසික හිංසනයකට, ඒ වගේම මේ මානසික හිංසනයකට ලක් වෙනවා. ඒ වගේම සමහරක් ළමුන් අපි ඇත්තටම කියන කනගාටුයි අද සමාජයේ ඉහළ තනතුරු දරන කට්ටියගෙන් ඇති වෙන ළමුන්ට ඇති වෙන ලිංගික අපයෝජන අද වැඩිහිටියෝ වෙලා. නමුත් එතනදී ඇති වෙච්චේ මානසික බිඳවැටීම එයා කාටවත් කියාගන්න බැරුව හිත හිත ඉඳීමත් එක්ක ඇති වෙන ඒ විෂාදයේ වගේ තත්ත ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මම කියන්න ඕනේ ඇත්තටම අපි ළමයිව අගය කරන්න ඕනේ. ඒ වගේම ළමයි ගැන සැලකිලිමත් වෙන්න ඕන. අර ළමයි පුංචි දේ කරත් අපි ඒ ගැන අගය කිරීමක් කිරීම තුළ එංගලොන්ගේ පොඩි දේ අපි අර එංගලොන්ව සතුට වෙන ආකාරයට කතා කිරීම තුළ මේ ළමයින්ගේ ඒ මානසික බිඳවැටීම නැතුව යනවා. බිඳවැටීමට හේතුව අපි ළමයිව කොන් කිරීම, විවේචනය කිරීම, ළමයින්ගෙන් ඕනට වඩා දේවල් අපි බලාපොරොත්තු වෙලා ළමයිව අපි මානසික තෙරපීමකට යොමු කිරීම. මේ තත්ත්ව අපි වැඩිහිටි දක්වාම ළමයිව අපි මානසික ආතතියකින් ගෙන යෑමට අපි උත්සාහ කරනවා. දැන් මානසික ආතතිය ගැන අපි කතා කරනකොට වෛද්‍යතුමනි, දැන් වෛද්‍යතුමනි නිසි ආකාරයෙන් පැහැදිලි කළා මෙවැනි රෝග ලක්ෂණ තමයි තියෙන්නේ කියලා. නමුත් ඉදිරි කාලයේදී අපිට තව කෙනෙක් දැන් අපි හිතමුකෝ මේ කාලවකවානුවේ මානසික ආතතිය පිළිබඳ කෙනෙක්ට නම් පසු කාලීනව වෙනත් රෝග බාධ වලට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවද? මොන වගේ රෝග බාධද අපිට ඇති වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ? ඔව්, ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම මම දක්න අධික හිසරදේ මේ අයට තියෙන එක තමයි. අධික හිසරදේ කියන්නේ මොලේ ඇති වෙන රසායනික සංයුත් වල වෙනසක් එක්ක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපිට හෘදය ආබාධ වැළඳීමේ ප්‍රමණතාවය වැඩි වෙනවා. ඒ වගේ අර මං කිව්ව රසායනික සංයුත්ීන් මේ හෝමෝන ක්‍රියාකාරීත්වයන් වැඩි වෙනවා කියලා. එතන ඇඩ්‍රිනලින් කියන ඒ රසායනික සංයුත්යේ ප්‍රවණතාව වැඩි වෙනකොට අපේ ධමනි වල ගිහිල්ලා ඒවා තුවාල ඇති කරන්න බලපෑමක් ඇති කරනවා. ඒ එතන පට්ටිකා සෑදීම නිසා රුධිර කැටි හැදීමක් ඇති වෙලා ඒ නාල අවහිරතාවයත් එක්ක රුධිර ඒ කියන්නේ හෘදය ආබාධ වලට මේ ගොදුරු වීම වැඩි, මානසික ආතතිය තියෙන ඇයට, ඒ වගේම පවතින අධික බිය නිසා රසං ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීමේදී ඇති වෙනවා අර හෘද ගැස්ම වැඩිවීමක්. මේ වැඩිවීම අපි කියනවා පැල්පිටේෂන් කියලා. එවැනි තත්ත්ව බොහෝ අයට ඇතිවීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම අපිට ඒ කියන්නේ මොළයට සැපෙන රුධිර නාලවල රුධිර පීඩනය වැඩිවීමක් ඇති කරනවා මානසික ආතතිය නිසා. මේ නිසා මොළයට සැපෙන රුධිර නාලවල යම් කිසි හිරවීමක්, ඒ වගේම රුධිර නාල පිපිරී යාමක් නිසා අපිට ආඝාතය ඒ කියන්නේ අංශයක් පල නැතිවීම වගේ තත්ත්වල් වලට අපි ගොදුරු වීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ ආතතිය වැඩිවීම නිසා
සමහරක් බොහොමයක් අයට ගෑස්ට්‍රයිටිස් කියන තත්ත්වය ඇති කරනවා. මේ ගෑස්ට්‍රයිටිස් තත්ත්වය නිසා අර මානසික ආතතියත් එක්ක අපේ අර හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය කියන එක වැඩිවීම තුල මෙතන අර අපි කියන ආමාශය විෂ කියන එක මම ගිය පාරත් කතා කරා. එවැනි තත්ත අපේ ඉන්ද්‍රියන් ඒක අපේ රුධිරයට එකතු වෙලා ඉන්ද්‍රියන් ආක්‍රමණය කිරීමත් එක්ක ඇති කරන බලපෑම තුල වකුගඩු ආබාධ ඒ වගේම අපේ අම්මේ අක්මාව ඒ වගේම අපේ නොයෙකුත් ඒ මුත්‍රා ආසාදන තත්ත අපේ හෘදය ආබාධ වලට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. මෙවැනි ආතතිය වැඩි වීමක් වෙනකොට අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම නිසා මේ වෛරස් ආසාදන බැක්ටීරියා ආසාදන වලට අපි ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. අපිට COVID-19 එකටත් මේ ප්‍රධාන හේතුව අපේ මේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම. ඒ වගේම අපේ සෛලවල මේ ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා අපේ ඒ අණුවල තියෙන DNA වෙනස් වීම නිසා ඒ ව්‍යුහාත්මක වෙනස නිසා අපිට පිළිකාවැනි රෝග තත්ත් ඇති වෙන්න පුළුවන්. අපි අද දවසේ කතා කරන්නේ මානසික ආතතිය නැත්නම් විෂාදය පිළිබඳව. ඔබටත් පුළුවන් නිසියාකාරයෙන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව නිසි ප්‍රතික්‍රමයන් කරගෙන මේ දේවල් වලින් තුරන් වෙන්න. විශේෂයෙන්ම අතුරු ආබාධ වලින් තොරව ඔබට ලබා දෙන මේ ප්‍රතික්‍රමයන් පිළිබඳව ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැන කියා ගන්න සහ වෛද්‍යතුමිය පාත්කලිකව මුණ ගැහෙන්න ඔබට අවස්ථාව සැලසෙනවා. මේ දුරකථන අංකයන් වලට අමතමක් ලබා දෙන්න පුළුවන් ඔබට 01 62 63 40 01 62 43 හෝ 42 01 82 82 50 716 01 82 82 50 717 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමිය පෞද්ගලිකව මුණ ගැහෙන්න. අපි කතා කරන මේ මානසික ආතතිය පිළිබඳ දැන් මානසික ආතතිය අඩු කර ගැනීමට නම් අපි මොන වගේ පිළිවෙත් අනුගමනය කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා ඔබත් හිතනවා ඇති. පවුල් පරිසරයෙන් වෙන්න පුළුවන් වෛද්‍යතුමිය කියපු විදිහට නැත්නම් අපිට මේ පාසලෙන් වෙන්න පුළුවන් රැකියාව කරන ස්ථානයෙන් වෙන්න පුළුවන් නැත්නම් අපිට මේ සමාජයේ මුණ ගැහෙන ඕනම කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් නැත්නම් අපි හිතන පතන අපේ සිතුවිලි වලින් වෙන්නත් පුළුවන් මානසික ආතතිය අපිට ඇති වෙනවා. නමුත් වෛද්‍යතුමියනි අපි පැහැදිලි කරමු මානසික ආතතිය අපි අඩු කර ගන්නට නම් මොන වගේ ක්‍රමවේදයන්ද අපි අනුගමනය කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා. ඇත්තටම අපි කියන්නේ අර අපි කියනවා දැන් කාලය කෙටි කරන්න ඕන වැඩ ප්‍රමාණය වැඩි කියනවනේ. ඒ හින්දා එතකොට අපිට ඇති කරන ආතතිය. ඒ හින්දා කාලයට අනුරූප සැලැස්මකට අනුව අපි කටයුතු කිරීම තුළ අපිට ආතතිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වටපිටාව අපිලිවිලක තියෙනකොට අපිට ඇත්තටම එක තව ආතතිය වැඩි කරනවා. තවත් ඔළුවට වදයක්. ඒ වගේ ඒක එතන ඒ පිළිවෙලකට අපි වටපිටාව තබා ගැනීම. ඒ වගේම ගැඹුරු හුස්මක් ගැනීම. උදේට නැගිටලා අපි එළියට ගිහිල්ලා හොඳ ගැඹුරු හුස්මක් ගැනීම තුළ අපි හොඳ ඔක්සිජන් අපි ඇතුළට දා ගන්නවා. මේක අපේ ස්නායු මොලේ ස්නායු වලට උත්තේජනයට හොඳ දෙයක් ආතතිය අඩු කරගන්න. ඒ වගේම අපි අවවේගීව අධික වැඩ කරගෙන යන අතරතුර අපි පුළුවන් හැම වෙලාවකම කියන්නේ ගීතයක අපි මොනා හරි අපි විනෝදයක් වෙන දෙයක් අපි ඒ අතරතුර අපි වෙනවා නම් ඒක ගොඩක් අපේ ආතතියට ලොකු ආතතියෙන් අපි ඉවත් වීමට ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම කෙනෙක්ගේ ඒ කියන්නේ දවසේ කොයිම මොහොතක හරි අපි අධ්‍යාත්මික පැත්තක් අධ්‍යාත්මයට අපි පොඩි වෙලාවක් ඒ කියන්නේ තමන් එක්ක පන්සල් නම් එක්ක පල්ලි නම් ඒ වගේ ඒ තමන්ගේ අධ්‍යයනයේ ඒ පැත්තක් අපි යොමු කර ගැනීමත් අපිට ඉතා වැදගත් වෙනවා. මෙවැනි අර ආතතියෙන් තොර ජීවිතයක් ගත කර විශේෂයෙන්ම අර ඒ වගේම ඕනට වැඩි දෙයක් ප්‍රශ්නයක් ගැටලුවක් අපිට ආපු වෙලාවකට ඒක ඕනාට වැඩි සිතීම අපි නොකළ යුතුයි සිතීම තුළ ඒ දේ සිද්ධ ඒ දේ අපිට සිද්ධ වෙනවට වඩා අපි මානසික ආතතියට ගොදුරු වීමෙන් ඇති කර ගැනීමයි වෙනේ. හිඳ ඒක අමතක කළ වෙන වැඩවලට යොමු වීම තුළ අපිට මේ ආතතියෙන් මිදෙන්න පුළුවන්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මගින් අපිට නිසියාකාරයෙන් මේ දේවල් වලට ප්‍රතික්‍රමයන් කර ගැනීමට අවස්ථාව සැලසෙන සහ හැම කෙනාටම
අවශ්‍යවෙන වෛද්‍යතුමින් සම්පූර්ණ සුවය ලබා ගැනීමෙන් ඉතින් ඒ නිසා හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව අපිට ඒවලට අවස්ථාව සැලසෙනවද කියලාත් හිතෙන්න පුළුවන්. අපි ඒ වෙනුවෙනුත් ඔබතුමියට අවසර ලබා දෙනවා නිසි උපදෙස් ලබා දෙන්න. ඇත්තටම අද මේ ඇත්තටම අර දැන් අපි ළඟට එන මේ මානසික ආතතියෙන් පිළිලා විෂාදයෙන් ගැඹුරටම ගිහිල්ලා ජීවිතේ අවුරුදු ගාණක් එගොල්ලෝ ඖෂධ බිබී ජීවිතේ නාස්ති කරගත් අය තමයි මෙතනට එන්නේ. ඉතින් මෙතනදී ඇය කරන පිළිමත් තමයි සතියෙන් දෙකෙන් අපේ බෙහෙත් වලින් ප්‍රතිඵල දකිනකොට ඇයි ડોක්ටර් ඔයා මේවා දැනුවත් කරන්නේ නැත්තේ මේ හෝමියෝපති වල මේ වගේ ඖෂධ තියෙනවා කියලා මේ වගේ ප්‍රතිකාර තියෙනවා කියලා දැනුවත් කරන්නකෝ සමාජය අපි වගේ අය දුක් විඳින්නත් වෙන්නේ කියලා ඉතින් ඇත්තටම ඉල්ලීම් කරා. ඉතින් මම කියනවා හෝමියෝපති කියන්නේ මේ වගේ මානසික රෝගවලට ඒ කියන්නේ මානසික ආතතියට මේ වගේ තත්ත්වයන් වලට ඊට එහා ගිය තත්ත්වයන් වලට අපි කියනවා PCOD වගේ OPCOD කිය මේ වගේ ඕනම තත්ත්වයකට ඇති කර තියෙන ඖෂධ තියෙන වෛද්‍ය ක්‍රමයක් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයක තුල තියෙනවා සමාන දේ සුවපත් වේ කියන මූලධර්මය. මෙතනදී යම් කෙනෙක්ගේ අපි කියනවා දැන් මං ඉස්සෙල්ලකෝ සිතුවිලි එනවා අපිට අත හොදන්න එයා හිතනවා අතේ විස බීජ තියෙනවා කියලා එයා ගිහිලා අත හොදනවා. ඒ වගේම සමහරක් වෙලාවට එයාට නිතර ගණන් කරන්න හිතෙනවා මේක වැරදි නෑ අපහු කරන්න ඕනේ කියලා. ඒ වගේම චෙක් කරන දොර වැහිලාද නැද්ද අපහු ගිහිල්ලා බලනවා. ඒ වගේ ඉතින් මේ වගේ සිතුවිලි වල අපි දකින රෝග ලක්ෂණ සමහරක් අධික නොරිසුම් ගත් ඒ වගේම ඒ සිතන ආකාර ඒ සිතුවිලි වල එයාගේ හැසිරීම් රටාව මේ හැම දෙයක්ම හෝමියෝපති ප්‍රතිකාරවලදී අපි ගන්නේ රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණ අපි රෝගයක මූලය පෙන්වන සංඥාවක් විදිහට තමයි හෝමියෝපති ප්‍රතිකාරවලදී අපි දකින්නේ. ඒ රෝග ලක්ෂණයට අදාළ ඖෂධ අපි කියන්නේ මේ හැම දෙයකටම කෙනෙක්ගේ එයා අධික පැන් රසවලට කැම කැමති නම් ඒ වගේම නිතර අත හොදනවා නම් එයා නිතර නිදිය බලනවා නම් එයා නිතරම සැකෙන් බලනවා නම් ඒ වගේම දෙමෝපියන්ට ඒ කියන්නේ ගහන කරන එක බඩු මුට්ටු පොඩි කරන එකම නම් එයාට ඕනේ. ඒ වගේම නිතර අර ඒ හැසිරීම් රටාවට අදාළ හැම ඖෂධයක්ම අපි ළඟ තියෙනවා. ඔක්කොම මේ ඒ කියන්නේ ශාකමය ඖෂධ ඒ වගේම වෙනම මල් වලින් හදන ඖෂධ තියෙනවා. ඉතාම වටිනා ඖෂධ. අපි ඒක තමයි අහන්නත් හිතේ මේ ඖෂධ වලට අතුරු ආබාධ දෙනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් හොමියෝපති ඖෂධ මගින් සහ මේ ඖෂධ නිපදවන්නේ මේ පිළියෙල කරන්නේ කොහොමද කියන කාරණයත් එක්කම අපි උපදෙසකුත් ලබා දෙමු. අපිට ලැබෙන අවසන් මිනිත්තු කීපය නිසා දෙමාපියන්ට මොනවාගේ උපදෙස්ද ලබා දෙන්න තියෙන විශේෂම දරුවන් ආරක්ෂා කරගන්න විශේෂම දෙමාපියන් වෙන ඔබට ඒ විතරක් නෙමෙයි වයිටමිනි මේ ආහාර පිළිබඳවත් පොඩ්ඩක් දැනුවත් කරමු. සමහර වෙලාවට අපි කියනවානේ වැඩිපුර මේ චොක්ලට් ජාති කෑමත් අපිට ඔලුව කැක්කමත් එක මානසික ආතතිය වගේ පොඩ්ඩක් අපිට මානස නිරවුල් නැහැ කියලා අපි සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අපි මේ ඔක්කොම එකතු කරගෙන උපදෙසක් ලබා දෙමු. ඔව් ඉතින් මම අර දකින්ද අපි කිමු චොක්ලට් කනවා වැඩිපුර. මේ වගේ තත්ත්වවලදී අපි එක දකින්නේ රෝග ලක්ෂණයක් විදිහට. මෙවැනි හැම රෝග ලක්ෂණයකටම අපිට කෙනෙක් ඇවිල්ලා කියන ඒ කියන කරන දකින්න හැම රෝග ලක්ෂණයට අදාළ ඖෂධ දීම තුල ඒ සංඥාවක් කියලා අඳුනගෙන ඒ සංඥා මාර්ගය තුල රෝගය අපි එක නිවාදම්න නෙවෙයි ඒක නැති කර දැමීමක් කරන්නේ. මේ තුල අර වෙනස් වෙච්ච මොලේ රසායනික සංයුතිය නැවත යත්තා තත්ත්වයට සැකසීමක් වෙනවා. ඒ සැකසීම තුල එයාගේ සිතවිල්ල නැති වියාමක් වෙනවා. මෙතනදී කරන්නේ අපි සයිකලොජිකල් ඉමුනිටි එකක් දෙන. ඒ කියන්නේ යාට ආත්ම ශක්තිය ඇති කරලීමක් ආත්ම විශ්වාසය ගොඩ නැගීමක් ඒ වගේම අර සමාජයේ තියෙන බිය නැති වියාමක් ඒ වගේම එයාට එයා ගැන හිතන එක උනන්දු ඇති කරලීමක් මෙවැනි තත්ත්ව හෝමියෝපති ප්‍රතිකාර වලින් ඇතිවීම තුළ අර රෝග මූලය නැතුව යනවා වගේ මම සමාජයට කියන්න ඕනේ. මේ හෝමියෝපති ප්‍රතිකාර තුළ මේ සියලු මානසික රෝගී තත්ත්වයන් වලට වටිනා ඖෂධ මේ තුල තියෙනවා. ඒ තුලින් ඔබගේ දරුවව ඒ කියන්නේ පාලනයක් කරගෙන අර තියාගෙන අර ඒ තුල විඳවීමක් නෙමෙයි පූර්ණ සුවයක් මේ තුලින් ඇති කරගන්න පුළුවන්. ඒක මම හිතනවා ඒක හොඳ පණිවිඩයක්. මොකද හෝමියෝපති ප්‍රතිකාර තුල සියලු මානසික රෝගී තත්ත්වයන් වලට නිට්ටාවටම සුවය මේ තුලින් ඇති කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි බොහෝ දෙනා සමාජය ගත්තාම බොහෝ දෙනා ඉතාමත්ම දුෂ්කර විදිහට මේ මානසික ආතතිය විෂාදයේ ඩිප්‍රෙෂන් වැනි තත්ත්වයන් වලින් පෙළෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔබට මේ මං හිතන්නේ මට තමයි එක තව කියන්න මොන්දක් මෙයා මානසික ආතතිය නිසා අපිට බෙල්ල කොන්ද වගේ තත්ත්වල් අපිට රිදෙන්න ගන්නවා වේදනාවයි කියනවා. නමුත් මේක දාන්නේ නැහැ හිතන්නේ වෙන දේවල් කියලා ප්‍රතිකාර කරන. නමුත් මේ මානසික ආතතිය නිසා අපේ මස්පිඩු ඝනවීමක්
පුළුවන් කණ්ඩරා බන්ධනී මේවයි තදවීම නිසා ඒවට සම්බන්ධ විශාල වේදනාවක් ඇති කරනවා එතනදී අර හරිම නොසන්සුන්තාවයක් කලකිරීමක් ඒ වගේ වේදනාකාරී තත්ත්වයක් ඇති කරනවා ඉතින් මානසික ආතතියත් එක්ක අපි දෙනු ලබන ඖෂධ වලින් මෙවැනි රෝගී තත්ත්වයන් අනිකුත් රෝග තත්ත්වත් අපිට නැති කරගන්න පුළුවන් මානසික ආතතිය විතරක්ම නෙවෙයි ඒක උන් ලබන ලොකු වරප්‍රසාදයක් වෛද්‍යතුමීටත් ගොඩක් දේවල් තියෙනවා කියනවා මොකද සමාජයේ පොදු කාරණයක් බවට පත් වෙලා තියෙනවා මානසික ආතතිය විෂාදය කියන රෝග තත්ත්වය. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් තවත් අපිට මෙතනදී කියා ගන්න බැරි වුණ තොරතුරුත් වෛද්‍යතුමිය පෞද්ගලිකව මොන ගහලා දැන කියාගෙන ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් නිසි ආකාරයෙන් හෝමියෝපති වෛද්‍ය උපදෙස් ලබාගෙන ඔබට පුළුවන් නිට්ටාවටම සුව කරගන්න ඉක්මනින් සුව කරගැනීමේ හැකියාවක් ලැබෙනවා අතුරු ආබාධ වලින් තොරව. ඒ නිසා මේ දුරකථන අංකයන් වලට අමතමක් ලබා දීලා ඔබට පුළුවන් වෛද්‍යතුමිය මොන ගහෙන්න 0112-63-77-41 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමිය ඔබට මුණ ගැහෙන්න. අද දවසේ මම හිතන්නේ හැමෝටම වටිනා කරන මාතෘකාවක් තෝරාගෙන අපි මේ කතා බහ කරා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සුවල්න විශේෂාංගයේ වෙනුවෙන් අපත් සමග එකතුන හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමියට අපි නැවතත් ඔබතුමිය මුණ ගැහෙනවා ලබන බ්‍රහස්පතින්දා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්. වෛද්‍යතුමියට සමදෙනවත් එක්කම අපිට අද බ්‍රහස්පතින්දා පියුම් වෙලුණොත් සමගෙන යන කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ හෙටත් උදෑසන 8ට සිකුරාදා පියුම් වෙලෙන් ඔබව මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුවයි අපි අද දවසේ සමගෙන යන්නේ. ප්‍රාර්ථනා කරනවා අද මේ දවසත් ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුවදායි දවසක් බවට පත් වේවා කියලා. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.